්‍රණයේ දුවල පුතාලා වෙනුවෙන් මමාද ඉතාවැතකත් අලුත් ගනම්පාඩමක් ඇරගෙන තමයි අද මේ පුතාල මනගැහෙන්න වෙවිල්ලා ඉන්නේ. පුතාලත් දැන් අලුත් ගනම්පාඩමකට සූදානමින් රූප අයින ඉදිරිපිට මගෙත්ත එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි අද මොකක් මොනවද එකන ගන්න ගනම්පාඩම. මොනවද පුතාලා ආසා. අපි අත ඉනගන්න ගනම් පාඩම මොකක්ද කියලා මම කියන්න කලින් මං අනුව චූඩි ප්‍රශ්නයක්. ඊ ප්‍රශ්නි හොඳ ටහගෙනන්න. උත්තරත් ඕනෙ මට. ඊට පස්සෙ තමයි පාඩම ඉදිරියට කරගෙන යන්නේ. හොඳයි. හොඳ ටහගන්න? පොල් ගෙඩි දහ අටක් තිබුණා ඉන්ගෙඩි දහයක් විකුණුව ඉතුරු වනේ පොල් කීයද කියල කියන්න. කියද පොල් ගෙඩි දහටක් තිබිලා තියෙනවා. ඉකං ගෙඩි දහයක්ම විකුණලා ඉවත්වෙලා අඩුවෙලා ඉතින් එතකුට ඉතුරු වුණේ කියද කියල තමයි මම හන්නේ ඔවු කියන්න හරියටම හරි. හැමෝමදී පුත්තරේ හරියටම හරි. හරි! එහනම් පුතාල මෙන්න මෙහෙම තමයි උත්තරේ මට කිව්වේ. පොල් ගෙඩි දහ අටක් තිබීලා ඉන්ගෙඩිදහයක් විකුුණෙලා ඉතුරු වනේ අටයි නේද හදල බලන්න. ඉතුර වුණේ ගෙඩි අටයි. මනවද මේ කරේ අපි කරලා තියෙන්නේ අඩුකරන එක එහෙනං අද අපේ පාඩම අඩුකිරීම ආසයින අපි බලමු ඉදිරියට පාඩම කරගෙන යන්න අඩුකිරීම පාඩමින් තමයි අද මං පුතාලව මනගැහෙන්නේ හොඳයි. අපි අද අඩු කරනකොට අත මම කරන්නේ හැබැයි මුණවද අනුනමයට නොවැටි සංඛ්‍යාවකින් ඒයට අඩු සංඛ්‍යාවක් ගන ඒම රහිතව අඩු කිරීමේ ගැටලු විසඳනයක තමයි අද අපි දෙගොල්ල එකතු වෙලා කරන්නේ. මමයි ඔයාලායි. ඉතිං අපි බලමු අනුනමයට නොවැඩි ඒ කියන්නේ ඉලක් කම් දෙකයි. අඩු කරනකොට විවිත අපිට පාසු වෙන්න. ිවිත ද්‍රව්‍ය යොදාගන්නවා. එහම නේද පුතාල දන්නවා ඒවා. හරි. ඉතිං අපි එක ගැටලුවක් විසඳල බලමු මේවා අපිට පහසුවට විසඳගන්න මනවගේ දී. වල්වලින්ද අපිට මේ ගැටලු විසඳගන යන්න පොළුවන් කියලා හොඳයි. පුතාල හොඳට මේ ගාන කියව ගම්මු. මෙිහෙරි ළඟ වලලු දහනමයක් තිබේ. ලිහිනිළඟ තිබෙන්නේ වලලු අටකි. මිහිරිගේ වලලු ගණනට සමානවීමට ලිහිනිට තව වලලු කීයක් ෝ නැද කියලා තමයි අහන්නේ. ඉතින් පති මම කිව්වනේ මේ ගනන් හදනකොට අපිට විධ දේවල් පාවිච්චි කරන්න ොළුවන්නේ. ඉතින් ගනකරාමු. එතකොට විධ ද්‍රෞව්්‍ය ඉරටු සංඛ්‍ය පෙත්ත ඒවගේ කොටක් දේවල් පුතාලට මේ සඳහා යොදාගන්න පොළොුවන්. ඉතින් හැමෝටම ගන්න ලේසි දීකින් අපි මුලින්ම පටන්ගම්මු. අපි මම පුතාලට ඉරටු ගෙනාව. ඉ මිට ඉරටු මිටියක්. මේ තියෙන්නේ ඉරටු මිටියක් මේවා දහයේ ඒවා. දහ ඒවා නිරූපණය කරන්නේ අපි. ඉරට මිටියකි මීතන ඉරටු දහයක් තියෙනවා එතකොට මේ දහඒවා එකක් කියලා අපි කියනකොට අපි මේ ඉරටු මිටියක් ගන්නවා අපිට එකන දහය අපිට දහයව දෙක් නිරූපණය කරන්නනම් අප ඉරටු මිටි දෙකක් ගන්නවා දහයව දෙක් එතකොට විස්සයි ඔය විදිහයට තමයි අපි ඉරට යොදාගෙන ගණම් කරන්නේ එතකොට අපිට එකීව නිරූපණය කරනකොට අපි මේ තන ඉරට පාවිච්චි කරනවා එකක්. තට අපට අපි තම ඉරට තුනක් ගන්න ඕන කියලා ඔන්න ඉරට තුනක් ගන්නවා එතකොට. ඒ විදියට අපිට ඉරටු යොදාගෙන වෙන වෙනම තන ඉරටු ගානේ ඒ සංක්‍යාවට අදාලව ඉරටුුවෙන්කරගන්න ඕන එකේ ඒ වගේ ඉතින් අපි දැන් යම අපේ ගැටලුවට. මිහිරිළඟ තියෙනවා වාලලු දහනමයක් වලලු දහනමයක් තියෙනවා. එතකොට අපි ගන්න ඕනේ දාය ගොඩට ඉරටු මිට දහ ඒ වගේ කියී අදද. දහ නමය තියන නිසාපි ගණ්ඩෝන එකයි. ඔන්න දහයක් නම් හරිගස ගත්තා. ඊට පස්ස අප එක ගුඩුවල්ලොට ගණ්ඩෝන කියාද නමයක්. ඉතකොට තමයි අපිට දහනමය හැදන්නේ. එකයි දෙකයි තුනයි ඔන්න දැ තුනක් ගත්තා. හතරයි පහයි. හතයි අටයි නමයයි. ඔන්න දැන් තනහිරටු තියෙනවා නමයක්මමතර තියෙනවා දහයවයිකක්. එතකට මේ දහයයි මේ නමයයි. ඔන්න දහ නමය අපි හැදුව දැන් ඉති මහි ළඟ තියෙනවලු ටි කාරි. ලිහිනිළඟ තියෙන්නේෙ වලලු අටා එලු. ලිහිනිළඟ තියෙන්නේෙ වලු වටනං. අපි මේ දහය ටිකකට පැත්තකින් තියලා. අපි ලීනි ළඟ තියෙන වල්ලු නිරපණය කරම එකේ වග. එක්යි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. ඉතකොට ඔන්න ලිහිනිළඟ තියෙන්නේ වලලු අටයි. මිහිරිගේ වලු ගන්ට සාමාන වෙන්න් ලිහිනිතව්වල්ලුක ෝනද කියන හන්නේ අපි හදමු ගාන. දහ නමං අපි අතක් කඩු කරන්න ඕන කිය කියන්නේ දහ නමින් අපි අටක් අයින් කරන්නන න්න දහය මෙන්න නමේ අපි අටක් මයින් කරහම අපි ටේනවා තියෙන ගාන අපි බලමු අයින් කරලා අටක් අයින් කරම් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටක් අයින් කරලා තින් දෙැ අප අටක් අයින් කරන්න මෙන්න ඉතුරු. එතකොට මේී එකමී මිටිය. දෙැන් අපි බලමු මොකද වෙලා තියෙන්න්නේ කියලා. මුලින් මේ ගාන අපි හදනකොට දෙැන් අපිට අප උත්තරය තියෙනවා. අපි එකේ ඒවතමා මුලින් ඉවත්කරගෙන ගිය අර මුලින් කරේ. එත්තකොට අපිට බලමු නමයක් තිබ්බ තැනින් අපි අඩුකරා එ අටක්. එතකොට උත්තරයාවා එකයි. නමෙන් අටක් එකයි. දෙ දහඒ වගේ පැත්තේ එකක් තියෙනවා. ඒකේ යට ඒක කෙලින් තවත් සංක්‍යාවන්නේ දහයි වනේ අපි එක නිසා ඒකට මකද කරන්නේ. එකමනවා. එතකොට අපිට පිළිතුර ලැබෙනවා දහනමින් අටක් කියද එක කොළහයි. මෙන්න එතකොට මිහිරිගේ වලලු ගණට සමාන වඩ ලිහිනිිට තව වලලෝනේ එ කොළහ. ඔන්නේ විදිහට තමා. ඊරට්ටු මිටේහෙම යොදාගෙන අපි ගනිතයේ අඩු කිරීම් කරගෙන යන්නේ පුතාලට පහසුවෙන් පහසුවෙන් හොයා ගණඩත් පුළුවන් නිසා අපි දැන් ඊළඟට මොකද කරන්න කියලා බලමු අපිට තවදේවල් පුති ගනන් හදනකුට යොදාගන්න පුළුවන්. ඉතින් බලමු ඊළඟට අපි මොකද මුණුොහැරගෙනද ගන් ටික හදන්න කියලා. ගණකරාම ඇසුරෙන් විසඳන එක තමයි කරන්නේ. ගනර ගණ කරාම පුතාල දෙැකලා තියෙනවාද මේ තියෙන්නේ මෙන්න ගනකරාමු.නවා භාවිතා කරලා පුතාලට පුළුවන් මේ ගනිත අඩුකිරීමේවා විසඳන්න බලමු. මී පැත්ත තියෙන්නේ එකේවා.මී පැත්්‍යතියෙන්නේ දාඒවා. ගනකරාමෝ දැන් අඳු නගත්තා. අපි අපිට දීලාතියෙන සංඛ්‍යා වනුවමීට අපි මේ කූරට ගනක දාගත්තර පස්සෙ අපිට එකේ වනි රූපණය වෙන දහයිවනි රූපණය වෙන විදදිහ. අපිට අපි දැ කරලා බලමු හරි අපි තවචූටි ගැටලුවකට යමු. ඒක අත් එ එක මේ වැඩි කරගෙන යම ඉස්සරහට. . මල්ලි ළඟ පාට පැන්සල් දාසයක් තියෙනවල්. තිබනලුනේ ඔහු ඒකින් පැන්සල් හත්ත රක්ම නංගිට දීලා. මල්ලි ළඟ ඉතුරු පාට පැන්සල් ගාණන කී යෙද කියලා තමයි අපෙන් අහන්න. ඉතිං පාට පැන්සල් ගාන දාසයයි. එතකොට පුති අපි දහය ගොඩට දාන්නේ කියද. දාසයක් කියන්නේ දහඒවා එතන තියෙන්නේ එකක්. අපි දනවත් දහයි ගොඩට එකක්. ඔන්න දහයි නිරූපණ වෙලා ඉවරයි. අපි දැන් හය ස අප එක ගොඩට ඊළඟටික දාන්න ඕන කියදක් කිය දානවද ඕවුපුතේදේ ඕ අපි හයත් දාන්න ඕනේ. ඔන්න එකයි දෙකයි සුනයි. රයි පහයි හයයි ඔන්න දාසේ හයි දැම් මේකෙන් නංගිට දීලා හතරක් එතකොට මේ හතර එක ගොඩුවල් පැත්තෙන් තමයි අඩුුවවෙන්නේ මෙන්න මේ හයෙන් තමයි එයා හතර දෙන්නඒ කියන්නේ දාසින් හතරක් එතකොට එකේව තමයි අඩුවෙලා යන්නේ අපි හතරක් දුන්න හම ඉවත් ඉතුරුවෙන විදිහ අපි බලමු අපි හතරකයින් කරම එකත් දුන්න නංගි මේක ගන්න මේකත්යන්න ඔන්න තුනක් දුන්නා ඔන්න හතරක්ම දුන්න. දැන් ඉතුරුණේ කියද දහයිවයිකයි මෙතන දෙකයි. එහහි නං කියද ඉතුරුණේ දොලාහයි. මෙන්න මේ විදදිහට තමයි නංගිට පාට පැන්සල් දාසයක් තිබිලා නංගිට හතරක් දුන්නට පස්සේ ඉතුරුණ ගාන හෙවිය අපි බලමු. තව දුරටත් පැහැදිලි කරගන්න. ඔන්න යනයි කේකොඩින්. ස තිබයි එකග්‍යයාා නංගිට දුන්නා. ඔන්න තවේකක්යනවා. ඔන්න තුනක් කියයා ඔන්න හතරග්‍ය දෙැ හතරයි නගිට දෙෙන්නුන දීලැයිවරයි දැං තියෙනෙ දහයිවා එකයි දෙකකුයි. අපි බලමු දැංගාන පුතාලට ඉස්සල්ලමන් කියලා දුන්න විදිටම් දසි හතරක් අපි අඩු කරනවා. ක අප එකස්ථානය එකේ ගොඩවල් වලින් තමයි මුලල් මඩු කරගන යන්නේ අපි හයෙන් හතර කඩු කරනවා හය හතර කඩු කරහමත්දයි එක යයි පහල තයස්ථානී ලක්කමන්නේ අපේ නිසා ඉහල තියෙන හයි එක පහලට ගත්තාහම පිළිතුර අපිට ලැබෙන දොල්ලා විදදිහයට තිපුතිදැ අඩු කරනව ගණ කරාමය සහ ඉ ටෝලිින් කරන විදිය පු තාලාන්තුරගත් තැන්ටික් අඩු කරන විදදිහ දන්නවා. ැටිකක් ලසිවෙලාතිී. අපි ඉදිරියට පාඩම කරගෙන යමු අපි බලමු කොයි විදිහයට දේවට මුණ දෙන්න කියලා. හොඳයි. අපි බලමු ීච පුතාල වෙනෙන් ඊ ළඟට සූදානං කරගන වෙලා තියනෙන මොකක්ද කියලා.. මේ ගාන අපි මුලින් කිය වගම්මුකු. තරගය දිනීමට අවශ්‍ය ලකුණු ගණන විසි පහකි. දැනට අප කණ්ඩායම රස්කර ඇතිල් ලක්කුණු ගණන දාහතරකි. තරங்கය දිනීමට, ලකුණු කියීා ක්‍රැස් කළ යුතුද. හොඳට කියව ගන්න ගාන. ඉතිං අපිට පුති ගනිතයේ අඩුකිරීම කරනකොට ඉතුරු සොයන කොට අපිට ක්‍රමතියෙනවා. මම පුතාලට දෙන්නර් මුලින්කිව වගේ ක්‍රමතියෙනවා. ඉතින් මම පළවිනි ක්‍රමය කියලා එක ක්‍රමයක් කියලා දෙනවා. තවත් ක්‍රමයක් ඊට පස්ස කියලා දෙනවා. හැබැයි පුතාලමි ක්‍රමදිකම හොඳට ටහාගෙනට. අහගෙන ඉඳලා, පුතාලර පහසුව එකක් තහෝර ගන්න පුළුවන්. පහසු එකකට හුරු වෙන්නත් පුළුවන්. මේක සාමාන්‍ය ක්‍රමය අපි මුලින් හොයලා බලමු. විසි පහෙන් අඩුකරන්්ඩෝන අපි දාහතරක් අපි බලමු. ඔන්න අපි එකස්ථානය එකේ පැත්තින් තමයි එකඒ වගින් තමයි කෙලවරින් තමයි අපි මුලින්ම අඩුකරන්න ලැහැස්ති වෙන්නේ. පහෙන් හතරක් අපි අඩු කරමු. පහ හතරක් කියද? දලපුතාල දන්නවා එක්කයි. ඉට පස්ස අපි දහයි පැත්තට ඉනවා. දහඒවා දෙකයියට එකයි අපි එක් නිසා දෙකෙන් එකක් අඩු කරනවා. දෙකෙ එකක් කියද එකයි උත්තරේ අපිට ලැබුණා එක් කොලාහ කියලා. එතකොට විසි පහෙන් දාහතරක් අපි අඩු කරා පිළිතුර ලැබුණ එක කොළහක්. එතකොට ්‍රැස් කර්ඕන දිනීමට අශ්‍යල කුණු විසි පහයි දැනට තියෙන්න්නේ දදාහතරයි තර්ගේ දිනඩගන් තවලා කුණු කියයක් ඕනද එකොළහක්ම ඕනි. ඉතිං ඔය සාමාන්‍ය කමේ දැන් පැහැදිලීනි මේක පළවිනි ක්‍රම විදරමාන් පුතාලට මික්‍රම තේරම් කරන්න ඕන හින්ද තේරම් කරන්නේ. එතකොට අපි බලමු තවත් ක්‍රමයයක්තියනවා දෙවනි ක්‍රමේ විදයට මගේ පැහැදිලි කරන්න. හැබැයි පුතාලර පුළහන් කැමතියකට හුරු වෙලා කැමත විදයට ගානනා දැන් අපි බලමු දෙනි ක්‍රම. දෙවැනි ක්‍රමි ඒ ගානම අපි අඩුකරගෙනයන්කු විසි පහින්දා හතර අපිට අඩුකරන්න තියෙනවා. එතකොට අපි යනවා අඩු කරනකොට අපි කිව්වන එකේවා එකස්ථානයට අපි අනවා හරි පහෙන් හතර අපි අඩුකරුම් බලන්න මුලින්ම පහින් හතර කඩු කරහම අපි ටේනවා එකයි. තැන් චුත්්තක් බලන්න හොඳ පැහැදිලිවා හගනාව බෝධීන් පැන් අපි එකේකොටවල් එකේවා අඩු කරලාවන්න ඒවරයි. දැං අපිට තියෙන්නේ මත් දහ අස්ථානයේ. දහයි පැත්ත අඩු කරන්න. පුති දහයවා තියෙනවා දෙකක් දෙකේ ඉලක්කම තියනවා. එකැනේ විසි කියල කියවන එකැන විස්සක්. පල්ලහන් තියෙනවා එකක් එකනෙ දහයයි. එතකොට අපි මත් විස්සෙන් අපි අඩුකරන්නඩෝන තවත් දහයක්. නේද එකනි අර එක ලක්කම නිරූපණය වෙන්නේ දහයන ඉතින් මේ මම කියලා දෙන්න මේ ක්‍රමේ පුතාලා. බදධ කරගන කැමතිකටයන්න පුලන්ක්ල ැවත්මතත් කරනු ඉතින් දෙද අපි විසි දහයා කඩු කරමු. ! දන්න අනිති මනුවමින් අඩු කරනෙම දනන්න විසින් දාහයා කියදහ අපපු හටි දන්නවා. දැන්වන්න දහයක් ලැබුණා. දැන් මේ දහය ඉස්සරහින් එකතු කිරීමකුත් ලැබිලා තියෙනවා. ඉතුන් පුතේ අපි එකේවා මුලින් අඩු කරලා අපි එක ගත්තා. දැන් දහයි ගොඩෙන් යට දහයි එකේවා දෙකින්, ස්සිෙන් දහයාකඩු කලලා අපට දහයලෙස ලැබුණ. තැන් අපට පිළිතුර ලබා ගණඩනං අපිමි එක ඒවා ඉතුරු වෙච්ේ කයි දය යිතුරු වෙච්චේ කයි එකට එකතු කරහම අපිට පිළිතුර ලැබෙනවා. කියද පිළිතුර දහයේයි ඉකොල හලෙසම ලැබුණ. තැන්තේරුුණ විසි පහහින්දා හතරක් එකතු කරලා. මෙතින්ටත් එෙකොලා ගත්ත මෙතින්ටත් එකොලා විදිට මවා. ඉතින් මම ඔය කරී. ක දෙක පුතාලට පැදිි කරන්න ඕනෙම නිසා. දැංඥති මේ ක්‍රම දෙක ඉගෙන ගත්තා පුතාලට පුළුවහන් මේ පහසු ක්‍රමයක් යොදාගෙනම ගනන් හදන්න. නේද පුතාලට හිතට නිකං කැමති පහසු ක්‍රමයකට යන්න පුළුවන්. අපි ඊළඟට බලමු මොකද කරන්න තියෙනෙ කියලලා තවත් අපිට දේරගන්න ධයාාති තියෙන වාද කියලා අපි හොයලා බලමු. ! තැන් සංක්‍ය අපපෙත ඇසුරනුත් අපට අඩු කරන්න පුළුවහන්නේ සංක්‍යා පෙත්ත කියනමේ දහඒවා එකේවාම දහඒවා හතයි එකේවාටයි දහඒවා පහයි එකේවා දෙකයි එතකොට අපි සංඛ්‍යප වශයෙන්කයනවොන හැත්තට පනස් දෙක. ඉතින් මේ විදියට නිරූපණය වෙලා අපි දැං හැත්ත අට පනස් දෙක කඩු කරන්න යනවා සංක්‍යයා පෙතෑ සුරෙන් මේක මුලින් අප අන්නෙම දැන්ම කියන්නේ ඔයල්ල දැන්දන්නවා මුලින් මේ අන්ඩෝනය අපි එක ඒවා පැත්ත අපි මුලින් අඩු කරනවා අටං කී අද්ද අටින් දෙකක් කඩු කරහම හයයි. ඊට පස්සනවාී දහයිව පැත්තට දහයි හතිින් පහක් දහයිව පැත්තටාව හතිෙන් පහ කඩු කරා. දෙකයි පිළිතුර ලැබෙනවා විස්සි හය ලෙස නේද දහයිවා එකේ මුලින් මේකී පැත්ති අඩුර අටින් දෙකක් හයයි හතෙන් පහත් දෙකයි දහය වමින් හැත්තෑවැනි නිරූපණයවෙන්නේ මෙතන පහෙ නිරූපණයවෙනි පාන මේ දහය පහක්්‍යන්න පා ොට හැත්තඇයවෙන් පහක් විස්සඒ අපි නිරූපණය වෙලාතිය නොමේ දෙකර ලෙසමකෙත් හත්ත මේකෙ පහ නේදේ විදියට අතෙන් දෙකක් කයයි හතෙන් පහත් දෙකයි පිළිතුරො විසි හායයි අපිල්න්නට බලමු ු කරමින් හිස්කොටු පුරෝම අපි පපුතේ ඔගොල්ුන්ගේ අ්‍යාපොත්තුලත් තියෙනවා තව උගලුන්ට ලැබෙන පැවරුම් පත්තලත් මේ වගේ ගණන් එවා. ඒ නිසා මයි ම මේ ගනත් තෝරක. හිස්කොටු රෝමින් තමයි අපි දැ අඩු කරන්නේ යන්නේ හිස්කොටු බලමු. මොකක්ද මේ ගාන තිස් සය තියෙනවා. මෙැද හිස්කොටුවක් දීලා තියෙනවා. පිළිතුර ලෙස විසි හතර ලැබිලා තියෙනවා. අපිට මේ හිස්කොපපු පුරුවන්න තමයි අවශ්‍ය. නේද අපිට මේ හිස්කොටුව පුරුවන්න ඕනේ. ඒ කියන්නේ අඩුකරලා, මයි මේක කරන්න වෙන්නේ. අපි එත්තකොට අපිට දීලා තියෙනවා තිස්හයින් කී අදද මන්ද අඩු වෙලා විසිහතරෑඇවිල්ලා තියෙනවා. කියදද අඩුුණේ කියලා බලන්ඩනං මෙ තිස්සායිත් විසිහතරත් අතර වෙනස හොයන්ඩනං අපි මොකද කරන්නේ. තියෙන විශාලගානිල්ලොකු ඉලක්කමින් අපි අර ලැබිලා තියෙන පිළිතුර අඩුකරපු හම අපිට මැදකොට පුරවගන්න සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. අපි එනිසා එකේ වගේන්නේ යන්නේ අපි එකේ පැත්තට යනවා. හය හතරක් අපි අඩුකරනවා. හයෙන් හතරක් අඩුකරහම කියද දෙකයි. තෙන් අපි යනවා දහයිව පැත්තට තුනෙන් අපිට කියද අඩු කරන්න තියෙන්නේ. තුනෙන් දෙකක් එකයි අපිට තිස් සයින් විසි හතරක් අඩුකරහම හිස්කොටුව තුළට ලැබෙනවා දොලහ ලෙස පිළිතුර මෙන මේ ආකාරයට තමා අඩුකරමින් හිස්කොටු පුරුවන්නි අපි බලමු තවත්කක්. හරහටහා පහලට අඩුකරමු. දෙැම් බලන්නක මේක මොකොද වෙන්න කියලා හරහටයි පහලටයි අඩුකරන්නේ යන්නේ මීන්න මේී කොටු සැලැස්මක් යොදා ගෙන. අපි බලමුදැම් මෙතන මොකද වෙන්නකි අපිට රත්වෝ කහ දම් කියලා පාටවෙලින් හිස්කොට ටිකක් ලැබලා තිෙනවා. අපිට දැම්ම කොටුටි පුරගනියන්යි ඕොන අපා අඩුකරලා බලමු. පහෙන්තුනක් කෙලවරේ කෙලවරේ සංක්‍යාවෙන් අඩු කරහම දෙක ලෙස ලැබෙනවා. ඉට පස්සෙද දෙකෙන් එක දොලා එතකොට විසි පහෙන් දහ තුනක් අපිට දොලහලෙස ලැබෙනවා. දෙන් අපි දා හතරෙන් තුනක් අඩු කරනවා. බලමු අපි එතකොට අපි මුලින්ම හතරෙන් තුනක් හතරෙන් තුනක් අඩුනහම කී ද පිළිතුර ලැබෙන්නේ එකයි දෙම් මෙතන සංක්‍යාවක් නෑ අපි එකින් අඩුවෙන නැතිනි සාපි එකවෙ එක ඒ විදිහට මේවා දා හතරෙන් තුුණ කඩුුණාම එකකොලායි ඒ විදිහට ඔන්න හරහට එකතුකර අපි බලනවා එකොල හ දාය අපි බලමු කෙලවරේ සංඛ්‍යාව තමයි මේ සඳහාගන්නමේ ඒ තලම් පෙන්න්නන්න එක එකෙන් බින්දවා කියද එකයි එකගික් කියීද එකිට එකකොලහ තියෙනවා දහය තියනවා අපිටෙකොට බින්දුු ලබුණට අපි බින්දුු දාන්ඩය අන් ෝන අපි එක ලිස තියෙනවා එකොළ හිෙදහයක් එකයි. මෙන්න මේ විදිහයට අපි දැන් ගණනාන්ටික හැදවා. තවත් පැහැදිලවෙන ම වෙනමත්තියෙනවා අර තියෙ පුතේ පහෙන් හතරක්නය පියාඩු කරේ එකයි. දෙකින් එකක් එකයි එකනි විසි පහහින්දා හතරක් අඩු කරහම අපිට උත්තරයාවා එකොලහ ලෙස මේ පහලට එකතු කරනකොට. විසි පහන් පහලට ඊළග කර. ද දහතුන තුනින් තුනක් කියද බින්දුවයි. එකයි එක යන්නේ තුනින් තුනක් ග්‍යාම ඉතුරුවෙන් බින්දූ දානවා එකකට ට ලක්කමන අපිකම දෙැම ඉට පසි උත්තරයාාව දහලෙස හතුනින් තුන කියද දහයයි. අපි බලමුන ද හැඟ ක දැ හරහට එකකතු කර දෙැෙන් පහට දෙකින් එකක්. කියද එකයි එක එකක් අපි බිඳූදාන්න ෑන තොළහැඟික් එකයි. ඔය විදිහට තමයි අපි හරහට පහලට සංකයක් කෝපි පුරුවගන එකතු කරගෙන යන්නන්නේ. පුතාලට මේක තවදුරටත් පැහදි කරන්න මට හිතුන මන් තවත් ගාන කරගෙනාව ඇත්තටම මොකද මේ වගේ ගණන්දීපුහම සහර පුතාලමී එකස්ථානයේ දයස්ථානයේ පටලගන්න ඒ කියන්නේ තුනින් දෙ. ඒ විදිහට ස් ඉදිරි පස පිටුපස කියනෙක පටලගණනි සමං. අපි දැම් මෙතන තියෙනෙ හර හට දුන්නට පහෙන් දෙකක් තමයි අපි අඩුකරන්න ලෝනේ. පහෙෙන් දෙකක් අඩුකරහම කීයද. අපි ාන්නෙක් කෙවරෙන්මයි ස්්‍ර හින්දාානි නෑපපුත්ති. එතකොට පහෙන්දකක් තුනයි. දැන් අප ඒගාට ඉදිරි පස සංඛ්‍යාධකට දහඒවටනවා තුනෙන් එකක් දෙකයි උත්තරේ විසි තුනයි. ඉතින් දැන් තිස් පහෙන්දොලා කඩුකරා විසි තුනලෙස ආවා. අපි බලමු දැන් ඊළඟට අපට කතා කරන්න තියනෙ තවත් මොනවාද කියලා. වෙනස හොයන එක. අසුහයත් තිස් පහත් අතර වෙනක කියද දැන් ගොඩක්දේවල් දන්න හිදා එක පාට උත්තර කියන්න පුුවන් වඩ ඕන. අප තකොට හයෙන් පහක් අඩු කරහම කියද. අතෙන් තුනක් අඩු කරහම කිය කියලා දැන්දාන්නවා හයෙන් පහ එකයි අටෙන් තුනක් කියීයද උත්තරේ පන සකයි. ඊගවික වෙනස හොයනවා. පන සතට වඩා හතලිස් දෙක කියීකින් අඩුද කියලා හනුව. ඔන්න වෙනස හො යන්නයි කියන්නේ. හතෙන් දෙකක් කියද දැ දන්නවා. හතරක් කියයද පිළිතුර කියන්නමට පනස් දෙකින් හතලෙස් දෙකක් අඩු කරහම වෙනස කීයද කීයකින් අඩුද පනස් හට වඩ හතලෙස් දෙක පහ ලෝකින් අඩ. ඔන්න ඔඒ විදිහට පිළිතුරු ලැබුණ අපි දෙම්බලමු තවත්තේ එකක්. වටටියක නිල්සාහ රතුමාල් හැටහයක් ඇත. රතුමල් හතලිස් පහක්නන් නිල් මල්ගන්නල කියීයද. මෙහෙමයි වගන්තියක් දීපු හම කියල අවබෝධ කරගෙන ගනන් හදන්න එක තමයි මෙතනින් ගරුවන් හොඳදට මේම කියගන්න. නීට පස්සෙ සරල ක්‍රමයට පුතාලට පහසු ක්‍රමිකට මේ අඩු කිරීම කරන්න පුුවන් මෙන්න මේ විදදිහයට පැහදිලිවලියල ඉලක්ක මේකයි අයටයික කලියලා අපි අඩුකරගෙන යනවා. හය පහක් එකයි හයන් හතර දෙකයි පිළිතුර ලැබෙනවා. හය හතලිස්පහා කඩු කරහම විසිය කයි ළඟටයන්. එක්තර වෙලද සැලක දිනකද විකුණල්ලද පුවත් පත් ගන්න අසුපාහකි ඒයින් විසිතුනාක් ලාම පුවත් පත් වැඩිහිට පුවත්පත් ගැන කිය දනවා පළමු. දැන් මේක මං චුට්ටක් කියල දෙෙනවා පුතේ වගන්ත ලියනකොට අප අර සංක්‍යාවර මූලිකතැනදන අසු පහයි විසිතුුණනායිනය අපිට වැදගත්වවෙන්නේ අපි ඒකට අදදාල තොරතුර ලියනවා මේ අසූපහ කියන්නේ පත් ගන ඊට පස්සෙ අස පහයි. ඒකාට ලම පුවත් පත් ගන්න තම ලිසිතුන ඔන්න වගන්තී ලස්සට ලේනවා සසාමාන කිරීම එක කෙළින්දානවා අඩු කිරීම දාන සංඛ්‍යා දෙකය එකට දල තැන් අඩු කරඩ එකේවා පහෙන්තුුණේද වැඩිහි පුුවත් ගණන දැන් හො න අප පහහිතුන මුලිමඩු කර. පහෙන්තුනක්දකායි අටෙන් දෙකක් හයයි. අසු පහෙන් විසි තුන කඩුරහන් පිළිතුර ලැබෙනවා හැට දෙක විදිහට ය විදි නැතුව අපි ලස්සට ඉරි දෙක හල නිමාව ලස්සට තේෙන්ඩුන නං හදනකොට සමාන කිරීමෙම ඇවිල් මෙන්න මේ විදිහයට තමයි පුතාල අඩු කිරීම දැන් කරගෙන යන්නේ. අපිට ඉතින්මකත් පුළුවන් මවගේ වය සෞරුදු තිස් සටයි දුවගේ වය සෞරුදු දාහතරයි මවගේ හාරි දුවගේ වය අතර වෙනස කියද. ඒ විදිහට පුතාලට හදන්න පුොළවා දැම් පුතාල ගොඩා දෙවල් දන්නවා ඔන්න බාන වගන්ති. කියියල තියන විදම වගේ වයස තිස්සටයි දුවගේ වයස දාහතරයි අඩු කරනවා. අපි වය සතරවෙන සයි හොයන්නේ. උන්න අපි අටෙන් හතරක අඩු කරලා හතරගත්ත තුනෙෙන් එකක් අඩු කරලා දෙක ගත්තා. ඉතිං ඔන්න අපි අඩු කරලා විසි හතරවය ස විසිහතර කියලා ඔොයා ගත්ත. දැන් අඩු කිරීම ගැන. ද අවබෝධයක් ලබුණන කියලා ම විශ්වාස කරනවා. මංහිතනවා ඇත්තරම් පුතාලා මේ පාඩම හොඳට හගනිඳලා ගොඩක් දේවල් දැනගත්තා ක්‍රම දැනගත්තා පහසු ක්‍රමයක් යොදාගන්න පුළුවන්. ඉතින් පුතාලට මේ ගනිතය මේ පාඩමඩු කිරීම පාඩම තවතිරටත්. අවබෝධ වෙන්ඩ පැදිල්වෙන්ඩ අභ්‍යාස වල නිරත වෙන්. පුතාලාගේ ගනිතය පෙලපුත්තේ හොඳට බලන්න පෙරලලා පනසතර පනස් පහ, න සයකයන පිටුවල තියෙනවා සංකය අඩු කිරීමේ පාඩමට අදාල අ්‍යාස. ඒ වගේ බොහෝම නිවැරදි විදිහට වැඩිහිටියංගික් ගුරුවරුන් එකතු වෙලායි වගේ නිරත වෙලා හරි වැරදි ගරෝරුන්ට කියලලා බලාගන මේ පාඩම තවදුරටත් තහුරු කරගන්න කියලා මගපුතතාලගෙමංඉලන ගමම්ම ඉතින් අද අඩු කිරීමේ පාඩමින් මම දැන් සමුගන්නවා. මේ පුතාලට මේ ගනම් පාඩම් කරගෙන යනකොට ම නැවත හැම පාඩමකදිම කියනවා මෙවා නැවත නැවත පුතාලට බලාගන්න අවශ්‍යනං අවබෝධය අවශ්‍යනං ඔයාලට පුළුවන් චැනලෙන් අයි YouTubeු් නාලිකාවහරහා මේ පාඩන් නැවතත් බල්ලා ඔයත්තා අවබෝධය තවදුරටත් අහවුරු කරගෙන හොඳ නැනවත් බුද්ධිමත් දියෙක් පුතෙක් වෙන්න ඉතිං. ඒ පණවිඩේත් මතක් කරමින් මං අද දුවල පුතාලගේ නිවසින් සමුගන්නවත් තවත් අලුත් ගනම්පාඩමක් ඇරගෙන අයත් මුණ ගැහෙන බලාපොරොත්තුවින් ඔයාල හැම දෙනාටම සුභම සුභ දවසක් අයබුවන්